මම කීපතාවක් මොකට පිළිතුරු දුන්නා. කොහොම නමුත් මම යුදමුදාවෙන් ඒ අයින් වෙලා හිටපු කාලේ මම හිටියේ ඩුබායි රාජ්‍යයේ. එදී මම රැකියාවක් කළා ඇමරිකානට එක්ට අයිති මේ ගුවන් සමාගමක. ඒකේ අදහස මම ඇමරිකන් කාර්යයක් කියන එක නෙමෙයි. එහෙමනම් මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න වෙනත් තරංගකරුවන් ඔවුන් ඇමරිකාවේ පුරවැසියන්. ඔවුන් මට වඩා සීඅයි වෙන්න ඕනේ එහෙමනම්. අවුරුදු 20 ගණන් 30 ගණන් හිටපු අය. මම අවුරුදු 5ක් හිටියේ ඩුබායි රාජ්‍යයේ. මට ඒ ප්‍රශ්නේ මට අදාළ නැහැ. ඔවුන් ඒ විශ්ෂණයට පත්වෙච්ච නිසා මම හිතන්නේ එවැනි චෝදනා කරනවා. නමුත් මේ සර්වෝදය තුමක් සඳහන් කරපු නිසා මාසා සර්වෝදය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සර්වෝදයේ එක්තරා මහත්මෙක් මේ ජාතික ජනතා ව්‍යාපාරේ සමාජිකයෙක් කියලා ඉන්නවා. එහෙමනම් ඕන් තරම් කණ්ඩායම්ලා ඉන්නවා මෙතන. ඉතින් ඊට වඩා පිටට ඉන්න අය මේකට උදව් කරනවා. ඒ අය එහෙම කියන විදිහට අපි එවුන්ගේ හිතන්නම් නෙමෙයි. එහෙම ඉත්තෙක් වෙනවා නම් මම අවුරුදු 34ක් යුදමුදාවේ ඉඳලා මම එච්චර පහතර වෙන ජාතියේ ජෙනරල් කරෙක් නෙමෙයි. එහෙමනම් ඉතින් අපේක්ෂෙන් දෙදෙකට මේක බලපානවා. එහෙම බැලුවොත් එහෙම. ඒ විදිහට කතා කරොත් කොහොම නමුත් ලෝකයේ දිනුන චරටවල දිහා බැලුවම ගොඩක් රටවල රටේ ජනතාව සමස්ත ජනතාවටම යුද්ධ පුහුණුවක් ලබා දෙනවා. එය විනයගරුක සමාජයක් ඇති කරන්න මිස යුද්ධයට යන්නට නෙමෙයි. ඔබ අධ්‍යයනය කළ බලන්න ලෝකයේ රටවල් දිහා බැලුවම. ඒ වගේම දිනුන චරටවල කී දෙනෙක් රටේ ජනාධිපති අගමැති වෙලා තියෙනවද ඇමති උරලා තිබෙනවද යුදමුදා වල හමුදාවල සේවය කරපු අය. ඒක මම දකින්නේ ඉතින් අවශ්‍ය වෙන්නේ විනයගරුකව කැපවීමකින් රටට ආදරය කරන පුද්ගලයන් මෙතනට පැමිණීමයි. මේ මගේ රැකියාව නොවේ. ඔය කියන අයගේ රැකියාව දේශපාලන විචාර විච්ච තමයි ඔය ප්‍රශ්නේ උන්ට තියෙන්නේ. මගේ රැකියාව නෙවෙයි මේක.